Oxford College of Business. All we do, all we are, is business education. ජනාධිපතිතුමා පොළොන්නරුවේදී ප්‍රකාශ කළා ජනතාව පෙළන්න බදු පනවන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. මේ වැට් බද්දර තිබෙන විරෝධයෙන් පේනවා මේ දැඩි ලෙස ජනතාව පෙළන බද්දා. අපිට ඉංග්‍රීසි යුගයේ බලු බද්ද ආවට පස්සේ මෙවැනි පීඩාකාරී බද්දා ඉතිහාසයේ දැකලා නැහැ. ඒ தත්ත්වයේ යටතේ ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළිගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු ඉතාම පැහැදිලිව මේ පනතට එරෙහිව ඡන්දේ පාවිච්චි කළ යුතුයි. ජනාධිපතිතුමා කියනවා මම මේ බද්දට විරුද්ධයි කියලා. අගමැතිතුමා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇති කරගත් එංගතාවයන් නිසා මේ පනත අනිවාර්යයෙන් මේ ආකාරයෙන්ම සම්මත කරගත යුතුයි කියලා. දැන් අපිට බලත හැකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පිළිගන්නේ ජනාධිපතිතුමාගේ නායකත්වයේද එහෙමනම් වැට් බද්දට එරෙහිව යුතුයි නැතිනම් අගමැතිතුමාගේ නායකත්වයේද එහෙමනම් වැට් බද්දට පක්ෂ වේ යුතුයි. ඒ නිසා මේ වැට් බදු ඡන්දය ශ්‍රී ලංකා ඇමතිවරුන්ගේ සැබෑ නායකයා කවුද යන්න පරීක්ෂා කෙරෙන අග්නි පරීක්ෂාවක් බවට පත් වෙනවා. අපි මෙවිනි දුර්දාන්ත බද්දකට අත ඔසවන්න යන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක් කරනවා. මේ බද්දට අත ඔසවා ගමේ යන්න නම් හිතන්න එපා. ජනතාව කිසිසේත්ම මේ බද්දට අත ඔසවන අයට සමාවක් නම් දෙන්නේ නැහැ. අවාසනාවට ආණ්ඩුවේ ඇමතිවරු තවම තේරිලා නැහැ මේ වැට් බද්දට ජනතාව විරුද්ධ කියලා. ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ වැට් බද්ද 120ක් තිබුණා. දැන් 111ට තිබ්බ එක 115 කරලා අපි 104යිනේ වැඩි කරේ. මේ 104ට මොකටද කොහොමද දඟලන්නේ? ඇත්ත ප්‍රශ්නේ 104 වැඩි කිරීම නෙවෙයි. වැට් බදු අය කරන පිරිවැටුම මිලියන 12 දක්වා ගෙනේ. 120ට වැට් බද්ද තිබුණු කාලේ වැට් බද්දට යටත් උනේ රුපියල් මිලියන 250කට වඩා වාර්ෂික පිරිවැටුමක් තිබුණු සිල්ලර ව්‍යාපාර විතර. ඒ අනුව ඒකට අයිති වුණේ සුපිරි වෙළඳසැල් 4ක් පමණම. හැබැයි මිලියන 250යි තිබුණු එක රුපියල් මිලියන 12 වෙන විට ගමේ ගොඩේ තියෙන පෙට්ටි කඩේ වැට් බද්ද යටත් වෙනවා. ඒකයි මේ ව්‍යාපාරික ප්‍රජාව කඩ වහලා අලු පොඩි දාලා මෙතන දැවැත් විරෝධයක් පළ කරන්නේ. ඒ නිසා අර 104ට එහෙම නෙවෙයි ආණ්ඩුව ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා දුකින් මිදීමේ මාර්ගයේ පාද ගන්න නම් දුකට හේතු හඳුනගන්න ඕනේ. දැන් වර්තමාන ආණ්ඩුව දුකට හේතුව තාම දන්නේ නැහැ. ඉතින් කොහොමද දුකින් මිදෙන්නේ? අනිත් එක තමයි වැට්බද්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දීම. අද සැත්කම් වලට වැඩිම භාජනය වෙන්නේ නිතර නිතර මුත්‍රාලයේ පරීක්ෂාවන් කරගන්නේ අපේ ජේෂ්ඨ පුරවැසියන්. ඒ අයට නිශ්චිත ස්ථිර ආදායමක් නැහැ. බොහෝ වෙලාවට දරුවන් දෙන මුදලකින් තමයි යැපෙන්නේ. ඉතින් මේ අයට හිටි හැටියේ තමන්ගේ මාසික වියදම 15%කින් වැඩිවීම දරාගන්න කිසිසේත් හැකියාවක් නැහැ. ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාල නම් කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව ජනපතියන්ට සහන දෙමින් පුංචි මිනිස්සුන්ට බදු අය කරනවා. අපේ ආණ්ඩුවක් ආවම පුංචි මිනිසාගේ බදු අය කරනවා වෙනුවට ජනපතියන්ටයි බදු කරනවා. ඉතින් අද පුංචි මිනිසා දැඩි ලෙස පෙළෙන බද්දක් ගෙනල්ලා තියෙන මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම මේ බද්ද අකුල ගන්න. එහෙම නොකළොත් ජනතාව බලන්න විමල් වීරවංශ මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකාරියට ගිහිල්ලා නතර කරපු බද්ද තමයි ආපහු පනතක් ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. මේකට අත උසරායකින් බලාගත හැකි කතාවෙන් පුංචි මිනිසා ගැන කතා කරන අය ක්‍රියාවෙන් කොතරම් දුරට පුංචි මිනිසුත් එක්ක ඉන්නවද නැද්ද කියන කාරණා. ඒ වගේමයි අපේ විපක්ෂ නායකතුමා ඇත්තටම ඉන්නේ විපක්ෂ ද ආණ්ඩු පක්ෂද කියන එක පරීක්ෂා කරන අග්නි පරීක්ෂාවක් බවට මේ වැට්බදු පනත පත් වෙනවා.